ශරීරයට නිවැරදිව පෝෂණය ලැබෙන බවට තිබෙන හොඳම දර්ශකයක් වෙන්නේ අපේ සමයි. ඔබේ සමේ යම් ගැටලුවක් තිබෙනවා නම් ඒ බොහෝ විට පෝෂණ ඌනතාවයක ඍජු හෝ වක්‍ර ප්‍රතිඵලයක්. මේ නිසා නිසියාකාරව පෝෂණය ලබා ගැනීමෙන් ඕනම කෙනෙක්ට තමන්ගේ සම දීප්තිමත් සහ පැහැපත් කරගන්න පුළුවන්. සමේ වර්ණය මොකක් වුණත් දීප්තිමත් සහ පැහැපත් සමක් තිබීම ඔබේ ආකර්ෂණීය බව වැඩි වෙන්න හොඳම හේතුවක් වෙනවා. සමට අවශ්‍ය පෝෂක නිවැරදිවත් පහසුවෙනුත් ලබා ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ජූස් වර්ග බීමට ගැනීම. එහෙම වෙන්න හේතුත් බොහොමයි. පළතුරු හෝ එළවලු වර්ගයක් බ්ලෙන්ඩ් කරගත්තාම ඒ වඩාත් පහසුවෙන් ශරීරයට උරා ගන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා. විටමින්, ඛනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක ඇතුළු එළවලු පළතුරු වල තිබෙන පෝෂක කිසිම හානියකට ලක් නොවී සම්පූර්ණයෙන්ම ශරීරයට උරා ගන්න එවිට පුළුවන්. ඒ වගේම තමයි එළවලු පළතුරු වල තිබෙන ද්‍රව්‍ය සහ අද්‍රව්‍ය තන්තු වර්ග වලින් වෙනත් ආහාර නිසා ශරීරයේ එක් රස වී තිබෙන විෂ රසායනික ඉවත් කිරීමත් සිද්ධ වෙනවා. ඉතින් අද අපි කියන්නේ කෙටි කාලෙකින්ම ඔබේ සමේ පැහැදිලි වෙනසක් ඇති කරන අන්න ඒ වගේ අපූරු ස්වභාවික පාන වර්ග 8ක් ගැනයි. අංක 1 කැරට් සහ බීට්රූට් යුෂ මිශ්‍රණය. හැම පාට වැටෙන්න නම් කැරට් යුෂ බොන්න ඕන කියන කතාව ඔබත් අහලා ඇති. ඒක ලොකු ඇත්තක් තියෙනවා. ඉතම ඉහළ බීටා කැරොටින් සාන්ද්‍රණයක් අඩංගු කැරට් වල අපේ සම දීප්තිමත් කරන තවත් පෝෂකත් රසක්ම අඩංගුයි. කැරට් වල අඩංගු පෝෂක ලබා ගන්න තිබෙන හොඳම ක්‍රමය වෙන්නේ ජූස් බීමට ගැනීමමයි. හැබැයි ඒට බීට් යුෂත් මිශ්‍ර කර ගැනීමෙන් එහි පෝෂක ගුණය තවත් වැඩි කර ගන්න පුළුවන්. මේ සඳහා ඔබට කරන්න තියෙන්නේ පොත්ත හොඳින් සුද්ධ කරගත්ත කැරට් අලයක් සහ බීට්රූට් අලයකින් භාගයක් වීදුරුවක වතුර ප්‍රමාණයට එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කර ගැනීමයි. බීට් වල ස්වභාවික සීනි රසයක් අඩංගු නිසා එතකොට ඔබට බාහිරින් සීනි එකතු කරන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම තමයි බීට්රූට් වල අඩංගු සින්ක්, යකඩ, මැංගනීස්, විටමින් C ආදී පෝෂකත් එයින් ඔබට බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. අපේ රටේ බොහෝ දෙනෙක්ට බීට්රූට් අමුයෙන් ආහාරයට ගැනීම හුරු නැතත් ඒ ගැන කිසිසේත්ම බය වෙන්න අවශ්‍ය නැහැ. මේ බීම එක හදාගෙන එකවරක් බීපු ගමන් එය මොනතරම් රසවත්ද කියලා ඔබටම වැටහේවි. නිතරම මේ යුෂ බීමට ගත්තොත් බලාගෙන ඉඳද්දී ඔබේ සම පැහැපත් වෙන්න ගන්නවා. අංක 2 පිපිඤ්ඤා යුෂ. රූපලාවන්‍ය සත්කාරවලට වැඩිපුරම භාවිතයට ගන්න එළවලුවක් විදිහට අපිට පිපිඤ්ඤා හඳුන්වා දෙන්නට පුළුවන්. ශරීරය සිසිල් කරන්නත් සමේ තෙතමනේ ආරක්ෂා කරන්නත් ඒට තිබෙන හැකියාව ඇතරම පුදුමාකාරයි. සමට යටින් ජලයේ තැන්පත් වීමෙන් ඇතිවන පිම්බුණු ස්වභාවය ඉවත් කරන්නත් පිපිඤ්ඤා ඉතාම හොඳ ආහාරයක්. එහි අඩංගු කැෆේයික් අම්ලය තමයි මේකට හේතු කාරණා වෙන්නේ. එමගින් ඔබේ සම සියුම් ඇදීමකට ලක් කරලා පැහැපත් බවක් ලබා දෙනවා. පිපිඤ්ඤා සම්බූල විදියට ආහාරයට ගන්නවටත් වඩා එයින් ජූස් එකක් හදාගන්න එක වඩාත් ඵලදායකයි. සාමාන්‍යයෙන් නම් අපි පිපිඤ්ඤා පෙති කිහිපයකට වඩා කෑමට නොගතත් ජූස් එකක් හදාගත්තාම ඊට වඩා වැඩි ප්‍රමාණයක් බොහොම පහසුවෙන් ශරීරයට ලබා ගන්න පුළුවන්. පොත්ත ඉවත් කරගත්ත පිපිඤ්ඤා ගෙඩියක් ලොකු කෑලි කිහිපයකට කපලා කෙලින්ම බ්ලෙන්ඩ් කරගන්න. වතුර ඉතාම සුළු ප්‍රමාණයක් දැම්මම ඇති. බොහෝ විට වතුර යොදන්න අවශ්‍යම නැහැ. පිපිඤ්ඤා වල ස්වභාවිකවම හොඳ රසයක් තිබෙන නිසා සීනි, ලුණු ආදී එකතු කරන්න අවශ්‍ය වන්නේ නැහැ. මේ පිපිඤ්ඤා ජූස් එක උදෑසන කාලයේ බීමෙන් වඩාත් ඉක්මනින් ඔබේ සමේ පැහැපත් බව වර්ධනය කරගන්න පුළුවන්. අංක 3 තක්කලි යුෂ. තක්කලි කියන්නේ පළතුරක් බව ඔබ දන්නවද? ගොඩක් වෙලාවට අපි ව්‍යංජන රසවත් කරන්න එළවලුවක් විදිහට එය පාවිච්චි කරත් ඒ නිවැරදි වර්ගීකරණයට අනුව පළතුරක් විදිහට තමයි සැලකෙන්නේ. මේ නිසා සාමාන්‍ය පළතුරක් වගේම එහි ඉහළ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් සහ විටමින් වර්ගات අඩංගුයි. සමේ රැලි ඇතිවීම වළක්වලා තරුණ පෙනුම කාලයක් පවත්වා ගන්නත් තක්කාලි ඉතාම ගුණදායක ආහාරයක්. හිරුවෙලියෙන් සමේ තැන් තැන්වල වෙනස් වර්ණ හට ගැනීම වළක්වන්නත් එය අපිට උදව් වෙනවා. කොහොමනම් තක්කාලි පිසීමෙන් පස්සේ එහි ආම්ලික ලක්ෂණය ගොඩක් ඉහළ යනවා. මේ නිසා තක්කාලි වල අඩංගු පෝෂණය ලබා ගන්නත් හොඳම ක්‍රමය වෙන්නේ එය අමුෙන් කලින් විදිහටම ජූස් එකක් විදිහට හදාගෙන බීම. තක්කාලි යුෂ හදා ගන්නත් හරිම පහසුයි. ප්‍රමාණයෙන් විශාල ගෙඩි 3ක් වගේ ප්‍රමාණයක් වීදුරුවක යුෂ ප්‍රමාණය හදා ගන්න හරි ප්‍රමාණවත්. තක්කාලි හොඳට සෝදලා අවශ්‍ය වතුර ප්‍රමාණය දාලා කෙලින්ම බ්ලෙන්ඩ් කරගන්න ඔබට පුළුවන්. දිනපතාම තක්කාලි යුෂ වීදුරුවක් බිව්වොත් සති කිහිපයකින් ඔබේ සමේ පැහැදිලි වෙනසක් ඔබටම දකින්න පුළුවන් වේවි. ඒ වගේම තමයි හිරු එළියට සම අවපහ ගැන්වෙන්න තියෙන ඉඩකඩත් එයින් අවම වෙනවා. අංක 4 දෙලුම් යුෂ. පළතුරු අතරින් ඉතාම ඉහළ ප්‍රතිඔක්සිකාරක සාන්ද්‍රණයක් අඩංගු වෙන්නේ දෙලුම් තුලයි. ඉතින් මුක්ත කණ්ඩක වලින් සිදුවෙන හානිය නිසා අපේ සමේ සෛල විනාශ වෙන්න තියෙන ඉඩකඩ අවම කරගන්නත් එය කදිම ආහාරයක්.
අපේ රටේ දෙලුම් තරමක් මිලෙන්න අධික නිසා දෙලුම් යුෂ බොන එක වියදම්කාරී වැඩක් කියලා සමහර විටක ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම අද බොහෝ කාන්තාවන් භාවිත කරන මිල අධික රූපලාවන්‍ය නිෂ්පාදනවලට වඩා මේ දෙලුම් වලින් නම් ප්‍රතිඵල තියෙනවා. සාමාන්‍ය ක්‍රමයට දෙලුම් කෑමට ගත්තොත් ඇට ඉවත් කර කර ඉන්න සිද්ධ වෙන නිසා ශරීරයට ලැබෙන සැබෑ දෙලුම් ප්‍රමාණය නම් ඉතාම අඩුයි. මේ නිසා ඒ ජූස් හදා ගැනීම තමයි කලින් විදිහටම සාර්ථක ක්‍රමය වෙන්නේ. හැබැයි දෙලුම් වෙනත් පළතුරු වගේ බ්ලෙන්ඩ් කරන එක ඒ තරම් සුදුසු නැහැ. මේ නිසා අතින් මිරිකීමෙන් හෝ ලෝහ පෙනීරයක් භාවිත කරලා ඒ මත තෙරපීමෙන් දෙලුම් යුෂ වෙන් කරගන්න ඔබට පුළුවන්. සාමාන්‍යයෙන් දෙලුම් යුෂ වීදුරුවක් හදාගන්න ගෙඩි 3ක් විතර අවශ්‍යයි. මිල අධික නිසා බොහෝ දෙනෙක්ට දෙලුම් යුෂ දිනපතා බොන්න අපහසු වේවි. නමුත් කාලයකට වරක් හරි දෙලුම් යුෂ බොනවා නම් ඔබේ සම බලාගෙන ඉද්දී පහපත් වේවි. අංක 5 නිවිති යුෂ. නිවිති වලින් යුෂ හදනවා කියුවම සමහර විට ඔබට පුදුම හිතේ. අපේ රටේ බොහෝ දෙනෙක් බැඳලා හරි පරිප්පු වගේ ව්‍යංජන වලට එකතු කරලා හරි කෑමට ගන්න පලා වර්ගයක් වෙන මේ නිවිති අමුවෙන් ආහාරයට ගත්තට නම් කිසිම ගැටලුවක් නැහැ. ඇත්තටම අමුවෙන් නිවිති කෑමට ගැනීමෙන් යකඩවලට අමතරව එහි අඩංගු වෙනත් පෝෂකත් වඩා හොඳින් ඍජුවම ශරීරයට ලබා ගන්න පුළුවන්. දෙලුම් යුෂ හදාගන්න එක මිල අධික වැඩක් කියලා හිතුණා නම් ඒ වෙනුවට නිවිති යුෂ හදාගන්න ඔබත් යොමු වෙන්න. අපේ රටේ බොහෝ ප්‍රදේශවල හරිම පහසුවෙන් නිවිති වගා කරන්න පුළුවන්. සති කිහිපයක් යද්දිම ඒන් කොළ ලබා ගන්නත් හැකියාව තිබෙනවා. අලුතෙන් කඩාගත්ත නිවිති කොළ අහුරක වගේ ප්‍රමාණයක් බ්ලෙන්ඩ් එකකට දාලා මුලින්ම කුඩා කොටස් වලට කැඩෙන විදිහට වියලිව බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු වතුර අවශ්‍ය ප්‍රමාණයට දාලා ආයෙමත් බ්ලෙන්ඩ් කරගන්න. මේ ක්‍රමයට වඩාත් හොඳින් එහි යුෂ පිටතට ගන්න පුළුවන්. දිනපතාම මේ විදිහට හදාගත්ත නිවිති වීදුරුවක් ඔබ බීලා බලන්න. සති කිහිපයක් යනකොට සම පැහැපත් වෙන හැටි ඔබටම පෙනේවි. අංක 6 පැපොල් යුෂ. පැපොල් කියන්නේ කැරට් වගේම සමේ පැහැය ලබා දෙන පවට ගොඩක් ජනප්‍රිය වුණු පළතුරක්. එය මොනතරම් පැතිරී තිබුණද කියනවා නම් වත්තේ පැපොල් ගසක් තිබෙන ගෙවල්වල ගැහැණු ළමයින් ලස්සන වෙන බවටත් අපේ ගම්වල ජනප්‍රවාදයක් තියෙනවා. දරුවන් ලැබෙන ඉන්න කාන්තාවන්ට සමේ ඇදීම් ලකුණු හෙවත් ස්ට්‍රෙච් මාක්ස් ඇතිවීම අවම කරගන්නත් ගර්භණී සමේ පැපොල් ආහාරයට ගැනීම හරිම ඵලදායකයි. මේ සියලුම දෙයට විද්‍යාත්මක හේතුව වෙන්නේ හි තිබෙන පැපේන් කියන එන්සයිමයි. අපේ සමේ ඇදෙන සුළු බව වැඩි කරන්නත් සමට පෝෂක ලැබීම ඉහළ නංවන්නත් මේ එන්සයිමයට අපූර්ව හැකියාවක් තිබෙනවා. සාමාන්‍ය විදිහට ආහාරයට ගැනීමට අමතරව පැපොල් යුෂ බීමෙනුත් එහි ගුණය ඔබට හොඳින්ම ලබා ගන්න පුළුවන්. පැපොල් ස්වභාවිකවම ඉතාම මෘදු පළතුරක් නිසා ගෙදර බ්ලෙන්ඩ් එකක් නැතිව වුණත් එන් යුෂ හදාගන්න ඉච්චර අමාරු නැහැ. හොඳට ඉදුණු පැපොල් ගෙඩියක පොත්ත ඉවත් කරලා එහි මාංශල කොටස අතින් මිරිකීමෙන් වුණත් පැපොල් යුෂ හදාගන්න පුළුවන්. හව පාට වැටෙනවාට ආසනම් ඔබත් නිතරම වගේ පැපොල් යුෂ බොන්න හුරු වෙන්න. අංක 7 කෝමාරිකා යුෂ. සමට දරුණු හානියක් සිදුවන ගින්නෙන් පිළිස්සීම වගේ තත්වයකදී පවා ඒට සත්කාරයක් වෙන්න කෝමාරිකාවලට පුළුවන්. අපේ සමට තෙතමනය ලබා දෙමින් එහි පැහැපත් බව වර්ධනය කරන්න කෝමාරිකාවලට තිබෙන පුදුමාකාර හැකියාවක්. ඒට ප්‍රධානතම හේතුව වෙන්නේ එහි අඩංගු ඔක්සිජන් සහ ගිබරලීන් කියන හෝමෝන වර්ග දෙකයි. පිටදීන් කෝමාරික ආලේප කිරීමටත් වඩා එය ආහාරයක් විදිහට ඇතුළතින් ලබා ගැනීමෙන් සමට අපූර්ව දීප්තියක් ඔබට ලබා ගත හැකි. ආහාර මාර්ගයේ තිබෙන විෂ ඉවත් කරන්නත් ශරීරයේ ඇතුළතින් තිබෙන තුවාල සුව කරන්නත් එය උපකාරී වෙනවා. කෝමාරිකා යුෂ හදා ගන්නත් ගොඩක් පහසුයි. මුලින්ම කෝමාරිකා පාත්‍රවල කටු ප්‍රවේශමින් ඉවත් කරලා එය දෙකට පළලා එහි මදය සූරා ගන්න. ඔබ ජූස් එක හදා ගන්න කෝපෙන් එකක් මේ විදිහට මේ ජෙල් කොටස් එකතු කර ගන්න ඕනේ. දැන් ඒ වතුර නොදමා කෙලින්ම බ්ලෙන්ඩ් කරන්න. ලා කොළපාටක් සහිත උකු ජූස් එකක් එකෙන් පස්සේ ඔබට ලැබෙවි. මෙන්න මේ ජූස් එක නිතර බොනවා නම් ඔබට රූපලාවන්‍ය සත්කාර මොනවත්ම නැතිව දිදුලන සමක් හිමි කරගන්න කෙටි කලකින් පුළුවන් වේවි. අංක 8 ලෙමන් ඉඟුරු යුෂ. අපේ ආහාර මාර්ගයේ විෂ ඉවත් කරන්නත් ජීර්ණය වඩාත් කාර්යක්ෂම කරන්නත් ඉඟුරු යුෂ අපට උදව් වෙනවා. මස් වර්ග වගේ දිරවන්න අපහසු ආහාරවලට ඉඟුරු යෙදීමෙන් අජීර්ණ නැතිවීම අඩු වෙන්නේ අන්න ඒ නිසයි. එවිට ජීර්ණය භාගයට සිදුවීමෙන් නැතිවන අහිතකර වායු විෂදායක සංයෝග ආදියත් පාලනය වෙනවා. ඒ සමට වැදගත් පෝෂක නිවැරදිව ශරීරයට උරා ගන්න උදව් වෙනවා. ලෙමන් යුෂවල අඩංගු ඉහළ විටමින් සී සාන්ද්‍රණය නිසා එය අපේ සමේ වර්ණය වැඩි කරන්නත් සම දිවිතිමත් කරන්නත් උපකාරී වෙනවා. ලෙමන් යුෂ ලබා ගන්න ගොඩක් පහසු වුණත් ඉඟුරු යුෂ ලබා ගන්න නම් ටිකක් මහන්සි වෙන්න ඕනේ. මේ සඳහා මුලින්ම අලුත් ඉඟුරු වල පොතු ඉවත් කරලා ඊටම සිහින්ව ග්‍රේඩ් කරගන්න. දැන් ලෝහ පෙනීරයකට තබා තෙරපීමෙන් යුෂ ලබා ගන්න පුළුවන්. පිරිසිදු රෙදි කැබැල්ලකට ග්‍රේඩ් කළ ඉඟුරු යොදා පොට්ටනියක් සාදාගෙන මිරිකීමත් තවත් ක්‍රමයක්. ඉතින් මේ මොන ක්‍රමයෙන් හරි ඉඟුරු යුෂෝබ ලබාගෙන එයට සමාන ප්‍රමාණයක් ලෙමන් යුෂ මිශ්‍ර කරගන්න ඕනේ. දැන් එයට අවශ්‍ය ප්‍රමාණයට ජලය තමා බීමට ඔබට ගන්න පුළුවන්. දිනපතාම ඔබට මේක බොන්න පුළුවන් වුණොත්
කෙටි කාලෙකින්ම ඔබේ හැම පැහැපත් වෙනවා ඔබට දකින්න ලැබෙවි. ඉතින් මේ වගේ තවත් ස්වභාවිකව ලස්සන වෙන්න පුළුවන් ක්‍රම අඩංගු විශ්මිත වීඩියෝ එකකින් ළඟදිම හම්බුමු. එතෙක් ඔබට සුබ දවසක්.